හරි අයිබෝන් චුරි දුවේ පුතේ කොහමද ඔයාලට අයිබෝන් ටීචර් කොහමද ඉතින් ඔයාලට හොඳින් ඉන්නවද ඔව් ටීචර් එතන ඔන ටීචර්ට කරන්ට් එක තියෙනවා අනේ දැන් ගිහින් ගණිත වැඩ දුන්න නේද දුන්නද තරක දුන්නද මං අලවන්නේ කියලා දුන්නේ නැද්ද හෂිනී ටීචර් මම ගියසති ආවේ නැහැ ආ ගියසති හිටියේ නැද්ද පැටියෝ හ්ම් පොතා නිසා තාම නැහැ නේද හරි අපි බලමු රෙකෝඩින් එකක් නැහැ හා හරි ඩයි රෙකෝඩින් එක සරුක ඇලවද නැද්ද මොකද්ද ටීචර් ඇලව නැද්ද ගණකමයි සංඛ්‍යාත් ටික අලවන්නේ කියලා ඇලව නැහැ නේද දැන් ඔනේ එහෙනම් ගුටියා හරි අපි බලමු එහෙනම් හරි දැන් මේක මතකද හෂිනී ගණ කරාමුවක් කියන්නේ මොකද්ද පුතේ මේක අන්තිමටම කරේ සංඛ්‍යා ලියම් කියන එකද නෑ පැටි ඊට පස්සේ කරානේ ඉස්සරහට ගියා අපි ආවෙ නැද්ද හිටියනේ මෙතන නෑ ටීචර් මෙතන පස්සේ හිටියේ නැද්ද නෑ හිටියේ නැද්ද හා හා එහෙනම් අපි එතනින් දම යමු ආපහු එනා එනව නේද අපි කමන්න යමු හරි මොකද කියන්න ගණ කරාමුවක් කියන්නේ මොකද්ද කියලා දැකලා තියෙනවද ගණ කරාමුව මොන වගේද මොන වගේද ඉස්කෝලේ වුණා අපේ පන්තියේ තියෙන ගණ කරාමු ගොඩාක් තියෙනවා දැකලා තියෙනවද අර මෙහෙම 1 2 3 4 කියලා ගණන් කරන්නේ දැකලා තියෙනවා නැද්ද ඔව් ටීචර් මෙහෙම තියෙනවා මෙන්න මෙහෙම ඉරි තියෙනවා නේද ඔන්නෝම ඉරි තියෙනවා මෙන්න මෙහෙම පෝල තියෙනවා මේකට තමයි අපි කියන්නේ මොකද්ද ගණක රාමුව මොකද්ද ගණක රාමුව රාමුව හා වීඩියෝ නම් අනිත් අයත් ඔන් කරන්න ඕනේ ඔන්න වීඩියෝස් ටික ඔෆ් කරන් ඉන්න බෑ හරිද අන දැන් මෙයා අපිට ගණක රාමුව කියන්නේ මොකද්ද කියලා දෙන්න යන ඔන්න ගණක රාමුවට පුතේ ස්ථාන දෙකක් තියෙනවලු ස්ථාන කියන්නේ මොනවද මොනවද ස්ථානයක් කියන්නේ අන්න හරි මෙයාට තියෙනවා ස්ථාන දෙකක් ඔන්න තුන වසරනේ අපි තාම චූටීනේ එහින්ද අපිට තියෙන්නේ ස්ථාන දෙකක් දැනගන්න ලොකු පන්ති වලට ගිහම තව දෙකක් එනවා එතකොට අපි ඒ දෙක ඉගෙන ගමු එක ස්ථානය මොකද්ද පුතේ එක ස්ථානය කියන්නේ මොකද්ද එක ස්ථානය කියන්නේ බලන්න එක ස්ථානයයි එක ස්ථානයයි බලන්න මොනවද එක ස්ථානට එන්නේ කියමු බලන්න දැන් අර බිඳුවේ ඉඳන් ආ බිඳුවේ ඉඳන් 1 2 3 4 5 6 7 දැන් 1 ඉඳන් 9ට වෙනකන් එක ඉලක්කමයි නේද තියෙන්නේ අපි දැන් ලිව්වා එකේ ඉඳන් 100ට වෙනකම්ම ලිව්වා. දැන් ඉලක්කම් දෙකක් ආවම මොකද අනේ කරන්නේ? ඔන්න 10 ඇවිල්ලා. දැන් මෙයාට ඉලක්කම් දෙකක් තියෙනවා. මොකද කරන්නේ? ටයිම් එක කියන්න බලන්න මොකද කරන්නේ? දැන් මෙයාව මේ පැත්තේ තියන්න බෑනේ. ඔන්න මේ ගෙදර ඉඩමදි. ඉතින් යාව කොහෙද අපි අරන් යන්නේ? පැත්තේ ගෙනියනවා. 10ක් අතට ගෙනියනවා නේද? ඇයි ගෙනියන්නේ? එයා ඉලක්කම් දෙකක් හින්දා. ඔන්න බලන්න. ඔන්න 10 ස්ථානයේ අයගේ ගෙදර ඉන්නේ කවුද බලමු. 10 20 30 කියන් බලන්න. 40 40 60 70 80 90
ඔන්න ඉන්නව නේද මෙතන දැන් බලන්න එක ස්ථානයේ ඉන්නේ එකෙනයි 10 ස්ථානයේ දෙන්නෙක් ඉන්නව නේදනේ මේ එක ස්ථානයේ බිංදුවේ ඉඳන් 9ට 1 2 3 4 5 6 7 8 9 ඔන්න එක ස්ථානයේ කට්ටිය 10 ස්ථානයේ 10 ඉඳන් 90ට නේද 10 ඉඳන් 90ට තියෙනවනේ 10ෙන් 10 යන්නේ 10 20 30 40 50 60 70 80 90 100 මොකද වෙන්න පුතේ 100 වෙනකොට 100 වෙනකොට 100 වෙනකොට ඔන්න 100 වෙනකොට තව එකක් එනවා එහා පැත්තට අපි එක පස්සේ හිතමු නේද හෂිනී තේරුණාද තේරුණාද පුතේ අමයා තේරුණාද හරි අපි මෙහෙම කරමුකෝ ලියාගෙන මේ යමු නේද ලියද්ද දවස කවද්ද දිනේ කවද්ද දිනේ දාමු පෙබරවාරි 19 පෙබරවාරි 22 පෙබරවාරි 2:19 හරි ගණක රාමු කියලා ලියන්නකෝ උඩින් මාතෘකාව ගණක රාමු ගණක රාමු ස්ටිච් ලියන්න ගණක රාමුන මාතෘකාව ලියන්න දැන් ඔන්න ලියනකොට ලස්සනට ලියන්න ඕනේ නේද දැන් දන්නවන් ටිකක් අකුරු ලියන්න ගණක රාමු මෙන්න ඉරක් කැටින් ගහගන්න ගහගෙන අඩරූල ලියාගන්නක ඉස්සල්ල ලියාගෙන ඉවරලා කියන්න ටීචට ලිවද පැටිය හරි ලිවනං අඩරූලා කරගෙන මෙන්න මෙහෙම ගණ කරාමක් අඳින්මකො ටීචත් එක්ක අඳින් අඩරූලා කරගන්නකෝ අරගෙන මෙහෙම කොටුවක් ගන්න මෙහෙට ගන්න සෙන්ටිමීටර් දන්නව නේද මේකෙම ඉන්න මේ චූටිටි තියෙන්නේ ඒකෙන් පල්හට ඔයාලගේ පොතේ හතරක් ගන්න හතරක් හරි හයක් හරි ගන්න හන්දේ හතරක් හරි හයක් හරි අරගෙන මේ පැත් දිගට ගන්න ඔයාලා කැමති ප්‍රමාණයක් ගන්න මෙන්න මෙහෙම කොටුවක් ගහන්න කර කරාම අඳින්න යන්නේ අපි කොටුව ගහලා මේක දෙකට බෙදා ගන්න එතකොට එක පැත්තක් එක ස්ථානය අනිත් පැත්ත 10 ස්ථානය ඔන්න හැම එන්න ඕන මේක ලියන්න එක ස්ථානයක එක ස්ථානේ පුතේ එක ස්ථානේ මේ 10ෙන් 10ට යන හින්දා 10 ස්ථානේ කියලා කියනවා. එක ස්ථානේ කියන්නේ එකෙන් එකට යන්නේ. දැනෙන්නේ බලන්න. එකෙන් එකට යනනේ. බිංදුව 1 2 3 එහෙම. 10 ස්ථානේ කියන්නේ 10ෙන් 10ට යන 10 20 30 40 අනේ එහෙම. හරි මොකක් නැද?
ඇඳලා බෝල ටිකක් ඇඳගමු අර විදිහටම අපි ටික දාන්නම් අර ස්ලයිඩ් එක මේ විදිහට ටිකක් ඇඳගමු අපි මේ විදිහට පාට පැන්සල් තියෙනවා නම් පාට කරන් යමු මෙතන එක එක තුන හතර පහ හත හත නම ඔය දිටම ලියාගන්න 10 ආවොත් අපි මොකද කරන්නේ ගේනවා යහා පැත්තට ඇයි ගේන්නේ ඇයි පුතේ ගේන්නේ 10 යහා පැත්තට කියන්නකො බලන්න අමයා කියමු බලන්න ඇයි අපි 10 යහා පැත්තට ගේන්නේ 10 ස්ථානේ ආයා දෙන්නේ කින්න යගේ ස්ථානේ ඉන්නේ මේ පැත්තේ නේද 10 10 ට යන හින්දා දහය විස්ස තිහ හතලිය පානහ හැට තැව පසුව අනු ඕන අනුවටනක ටීච මාව එක පාට පත්තුනානේ හරි පැටි හරි ලියන්න කියල කිව්වේ මේක ගණ කරාමෝ කියර ඇඳ ලියලා ගණ කරාම ඇඳ ගන්න කියලා කිව්වේ පුතේ මේ විදිහට ඇඳ ගන්න ඉරි ගහලා වීඩියෝ ටික නම් ඔන් කරමු වීඩියෝ ටික නම් ඔන් කරන්න ඕනේ පුතේ හිමාෂ කවුද සෙතුම් වීඩියෝ ඔන් කරමු පශිනි තේන්න නැත්නම් ටීචර්ට ඕ මේ කැන්ද ගන්න කිව සැතු මං හිතන්නේ කිය සති හිටිය නේද පුතේ ඔයා ආ හිටිය නේද හිටිය නම් මේක ඇඳ මං හිතන්නේ ඇඳ නේද ඔය තියෙන එක හරි දැන් ඉමු මේ ටිප්පුට් නැති අය ටිකක් ඉන්නවනේ එයාලට තමයි මේ කරන්නේ අපි හරි කො බලමු තරු කැන්දද පාට පැන්සල් තියෙනවා නම් පාට කරගන්න පාටකින් පාට කරගන්න ආ හරි හොඳයි පුතේ තරු ලස්සනයි 10 උඩින් ලියාගන්න මෙන්න 10 මේ පැත්තට ගෙනියනවා කියලා පෙන්නන්න නැත්තම් බෑ අමතක වෙනවා හා සයිමි හොඳයි ලස්සනයි ඔව් පුතේ අම්මන් ඊසතිය ආවා අම්මා ඊසතිය ආවද හරි පුතේ හරි ආව ගිය සතිය හිටියා නම් අඳින්න එපා නේද ගිය සතිය හිටියා අඳින්න එපා මේ ගිය සතිය හිටියේ නැති අයට කිව්වේ තමන් නෑ ඇඳත් ඉති වැඩි වෙන්නේ නෑනේ නේද හරිද හරිද අපි අමුද ඉස්සරහට තා පාට කරනවද හරි දැන් ගිය සතිය හිටපු නැති අය මං කිව්වා මෙන්න මේ එක ස්ථානය ඒවට කොල්ල අරගෙන පාට කොල්ල අරගෙන ලියලා අලවන්න කියලා ඇලවද ගිය සතිය හිටපු අයට කිව්වම ඇලව නෑනේ හොර ගෙඩිය ටික එහෙනම් දැන් මෙහෙම කරමු
එදැල් ලියමු අපි ඊළඟ මාතෘකාව එකස්ථානය කියලා ලියලා ඔන්න ඔය වගේ අපි ඇඳගමු කොටුවක. කොටුවක් ඇඳලා අංකේ ලියලා පාට කරගමු මේ අපේ පාට පැන්සලෙන්. කොහොමද දන්නවද? එකස්ථානය කියලා මාතෘකාව ලියන්නකෝ. ලීලි ඉවරයි. එකස්ථානය කියලා ලියලා ස්ථාන අලගේ මේක තියෙන පොත කොටපත තියෙනවා නේද? අරගෙන මෙන්න මේ වගේ ඉලක්කම ලියලා පාට කරා. පාට පැන්සලෙන් පාට කරා. එතකොට මතක හිටිනවා. එක පාටකින් පාට කරා. හොඳද? ඉතින්සත් තියෙනවා ටීචර් කිව්වා පාට කොල පාරගෙන බිංදුවේ ඉඳන් 9ට කපලා අලවන්න කියලා. අලවලා නැමවට පේන්නේ. එහෙනම් මෙන්න මේ වගේ කියලා ඔයාලගේ ගණිත පොතේ ලියලා පාඩ කරන්න. ඉක්මනට කරමු. ඉතින් මේක නකල් ලියුවා. හරි. ඊට පස්සේ අපි චුටි වෙලාව දෙමු අනිතයට. කො පෙන්නන්න බලන්න ලියපු එකේ හෂිනිද? තාටිය ලං කරන්න පැටියෝ පෙන්න. හොඳයි. වටේ කොටුවක් ගහගන්න. කොටුවක කොටුව ඇතුළ පාට කරන්නක පුතේ. ඉලක්කම තියෙන කොටුව පාට කරන්න. තනි පාටින් ඔක්කොම පාට කරන්නේ. එක පාටකින් පාට කරමු. පැටියෝ අමයා නවයට ලිව්වා. අමාරකෝ බලමු. පාට කරාද? කොටුව පාට කරාද? හා ගුඩ් අම්මා. හරි හොඳයි පුතේ. අනිතා ඉක්මනට කරමු.
ද ටීචර්? ආ හරි පැටිය හරි ලස්සනයි තරුක. හොඳයි. හරි. තුම් ඉවරයි. ක බලමු සෙතුම්. හරි සෙතුම්. හරි ලස්සනයි. සයිම ඉවරයි. පෙන්වන්න බලන්න පැටියෝ. ටීචර් හෂිනි ඉවරයි. ආ ආ ලස්සනයි සයමි. හොඳයි. කො හෂිනි පෙන්වන්න. හා හොඳයි හෂිනි. කවුද ලියන්නේ? කවුද ලියන්නේ අය? ෂා තව ලියනවද පුතේ? තව ලියනවද පැටියෝ? ලියලා ඉවරයි මැඩම් පාට කරලා. ආ ඉතින් පාට කරමු. කවුද දැන් ආවේ? කවුද පුතේ දැන් ආවේ? I'd log out මම. හරි ඊළඟ තැලියෙල ඉවර ඔහොම තියලා අපි ඉස්සරහට යමු. පාට කරගමු පස්සේ 10 ස්ථානය කියලා ලියන්නකෝ. ඔන්න 10 ස්ථානෙත් එහෙමයි. ඔන්න ඔය වගේ 10 20 30 40 කියලා ඔයාලා කැමති තාලයකට ලියන්න. ඔහොම ටීචර් වගේ හැඩේ දාන්න ඕනේ නැහැ. අර වගේම 10 ස්ථානය කියලා ලියලා 10 20 30 40 කියලා ලියන්න. කියන්න මම 10 ස්ථානයක් ලිව්වා. ආ පාට කරාද පුතේ? ආ ක බලමු. ඉන්න බලන්න. ආ හොඳයි පුතේ. අස්සනයි ඉලක්කම් පේනවනේ. දැක්කම පේන පාට කරන්න ලා පාටකින් පාට කරන්න හොඳද? ඔන්න අපි පාට කරනකොට කොටුවක තියෙනවා නම් මොනවා හරි පේන තමයි ලා පාටකින් පාට කරන ඉලක්කහ කොළ ඉන්න එපාගේ ලා පාටක් අරන් පාට කරන්න. එතකොට ඇතුල තියෙනක හොඳට පේනවා ඉලක්කම අකුර එහෙම. ¿Qué?
පීජාසිනි වෙරයි. කෝ බලමු හෂිනි. හොඳයි හෂිනි. හරි ලස්සනයි. හොඳයි පුතේ. අනිත් අයත් ඉක්මන් කරමු. ඊට සෙතුම් ඉවරයි. බලමු සෙතුම්. තියෙන ලස්සන්ට. හොඳයි ඉස්සේ හොඳයි ලස්සනයි. හරිද? හරිද? දැන්න ජොයින්ටුනේ ගණ කරාමු කිය ගණ තමයි අපි කරන්නේ. මගේ පුතා ගණ කරාමු කියන මොනවද කියලා දන්නවද? ගණ කරාමුවක් කියන්නේ මොකද්ද? මොකටද ගණ කරාමුවක් කියන්නේ? ගණන් කරන්න ගන්නනේ. අන්න ඒක තමයි ගණ කරාමු කියලා කියන්නේ. මෙන්න මේකකට තමයි ගණ කරාමු කියලා කියන්නේ. අහගන්න හසිඳු දැන්නේ දාලේ. ඔන්න ඔක පුතේ අඳ ගන්න කියලා කිව්වේ. ස්ක්‍රීන් ෂොට් එකක් ගන්නවද? වැඩියෝ ස්ක්‍රීන් ෂොට් එකක් ගන්නකෝ අරගෙන හිටුවා කියලා. හරි නේද? කොහොම ගන්නකෝ. ඔක කොහොම ඇඳ ගන්න ඕනේ? සෑමි සෑමි ලස්සනයි. හොඳයි පුතේ. හරිද හසිඳු? ගත්තද? ඔක කොහොම ඇඳ ගන්න පුතේ? ඔය ගණ කරාමුවට ස්ථාන දෙකක් තියෙනවා. එකක් තමයි එක ස්ථානේ. ඉත පම්බන්. ගන්නක ඉක්මනට. ටීක කරු කන්නේ ඉවරයි. අක හා හොඳයි. ලස්සනයි. මොකද්ද පුතේ? හරි හසිඳු. හා හරි පුතේ. හරි ඔය ඇඳලා තියන්නේ ලස්සනට. ඔව් ඔය පාඩම ඔය හිටියද ගිය සතියේ? ගිය සතියේ හිටියද පුතේ? ආ හරි. එහෙනම් හරි. එහෙනම් අපි ඉස්සරහට යමු. එක ස්ථානේ 10 ස්ථානේ ලියලා අලවන්න කියලා කිව්වේ. මේ දෙකත් ලියාගත්තද? පුතේ හරි. එහෙනම් අපි යමු. ඔන්න දැන් තමයි පාඩමට එන්නේ අපේ. ඊට කලින් අපෙන් ගණන් කරානේ නේද? මතකද ගණන් කරා අපි?
මතකයිද ගණන් කරා? ඔව් ටීචර්. හරි එහෙනම් දෙන්නංකෝ මම චුටි වැයලා. ඔව් ටීචර්. උනේ. හරි ඉන්නකෝ. මැඩම් බෝඩ් එක පේන්නේ නැහැ. බෝඩ් එක පේන්නේ නැද්ද? බෝඩ් එක පේන්නේ. බෝඩ් එක නිකුත් තිබුණේ නැහැ පැටි ඔහොම ඉන්න. දැන් තියෙන ඔයාලගේ පෙළ පොත අච්චුපත ගණිතේ වැඩ පොත දන්නවද ඒක? මේ තියෙන්නේ ඒක තමයි. ළඟ නැ නේද දැන් ඔයාලගේ මේ පොත? එහෙනම් ඕන ටීචර්ත් එක්ක බලමු මොනවද තියෙන්නේ කියලා. ඕන ගන්න කිව්වනම් අපේ මැඩම් පොත ළඟට නෑ. හා ළඟ නැත්නම් කමන්නේ මේක බලා ගන්න පුතේ. මේ තියෙන්නේ මේක තමයි දැන් ඉස්කෝලේ ගියාම වරට දෙන්නේ. මොකද්ද පළවෙනි පාඩම? දෙකින් දෙක. හා ගණන් කිරීමනේ. දෙකින් දෙක. සර් එක මං හිතන්නේ ගණන් කරා නේද දෙකින් දෙකට. මං දැක්ක ලස්සන ලස්සන පාට කරන්න හැම දීලා තිබ්බා. දෙකෙන් දෙක ගණන් කරමු. බලන්න මොනවද මේ තියෙන්නේ? උදාහරණ කියලා තියෙන්නේ මොනවද? කරඹු. කරඹු. බලමු පළවෙනි කොටුවේ කරඹු කීයක් තියෙනවද? දෙක. දෙක. ඊළඟ කොටුවේ? හතක්. දෙක මේකත් තුනම හතරක් තියෙනවා. ඊළඟ කොටුවේ? හයක් තියෙනවා. අට. දහයට. හයි දොළහයි. කරඹු ඔක්කොම කීයද? දොළහයි. දොළහක් තියෙනවා. ඊළඟට තියෙනවා අපි ආත්ම ජාතියක්නේ. මොනවද? සපත්තු. සපත්තු නේද? ලස්සන ලස්සන සපත්තු තියෙනවා අපිට. සපත්තු කීයක් තියෙනවද පුතේ මෙතන? දෙක, හතර, හය, අට, දහය, දොළහ, දාහතර, දාහතර, දහඅට. දහටයිද කො බලන්න 18යිම කියන අය. හරි අපි ගණන් කරමු. ඔන්න ටීචර්ට ගණන් කරමු. ඔන්න බලමුකෝ. එකයි දෙකයි තුනයි හතරයි. ඔන්න ටීචර්ට ගණන් කරමු. පහයි හයයි හතයි අටයි නවයයි දහයයි. ඔන්න උඩ පොලිමේ තියෙන සපත්තු 10ක්. යට පොලිමේ බලමු. 12යි 15යි 10යි 17යි 18යි 19යි 20යි කියලා තියෙනවද? තේරුම් 20ක් තියෙනවා නේද? ඊළඟට බලන්න දෙකෙන් දෙක ගණන් කරමින් මුළු මල් ගණන සොයමු. හා ඔය දැන් කියන්නේ මල් පෝච්චි නෙමෙයි මල් ගණන හොයන්න කියන්නේ. ගණන් කරමුද බලන්න. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30. හරි දැන්ම වැඩක් කරනවා. ඊළඟ මල් ගණන ඊළඟ තියෙන මොනවද? පොල් ගෙඩි තියෙනවානේ අපේ අමලා උයන්නේ කුස්සියේ. ආ බලමු අපි පොල් ගෙඩි දෙක දෙක ගණන් කරමු බලන්න. ගණන් කරමුද බලන්න පොල් ගෙඩි. ඔන්න එකයි දෙකයි තුනයි පහයි හයයි හතයි හතළිහයි නවයයි දහයයි එකොළහයි දොළහයි දහතුනයි දහතරයි පහළවයි දසයයි දහතයි දහඅටයි දහනමයයි විස්සයි. කොහමද අනේ 30ක් ආවේ? පෝල් ගෙඩි දෙක දෙක මං කිව්වේ එකතු රවුම් කරන්න කියලා. හිතෙන් රවුම් කරන්න පෝල් ගෙඩි දෙක දෙක.
විස්සත් තියෙනවා නේද පුතේ? ඔක්කොම තියෙනවා 40ක්. දෙක දෙක දැම්මහම ඔන්න 20ක් එනවා. පිටිට මේක එවන්නම් ඔයාලට කරන්න. එතකොට කරන්න පුළුවන්. පහෙන් පහ ගණන් කරමු. ඔන්න ඔයාලා දන්නේවත් නැතුව දෙවරක් චක්කරේ දෙකේ ගුණිත වගුව ඔන්න දැන් ටිකක් කටපාඩම් නේද? 10 මතකද? දෙකේ දෙකේ ගුණන වගුව ඔන්න ලොකු වෙද්දි තියෙනවා. දන්නවා ටීචර් 5ක් තියෙනවා. අන හරි බලන්න කෙසල් කැන් කීයක් තියෙනවද? කෙසල් ගෙඩි කීයක් තියෙනවද? පහක් තියෙනවලු. කොහොමද 25යි කිව්වේ? පහෙන් පහ ගණන් කරලා. පහෙන් පහ ගණන් කරලා නේද? කොහොමද ගණන් කරේ? පහ ගණන් කරේ. 10 10 15 20 25. 25යි. නැත්තම් කොහොමද ගණන් කරන්න පුළුවන්? අපිට මේ කෙසල් ගෙඩිය ගෙඩිය ගණන් කරලා බලමු 25ක් තියෙනවද කියලා. ගෙඩිය ගෙඩිය ගණන් කරමු. ඔන්න 1 2 3. 1 2 3 4 5. 6 7 8 9 10. 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 තියෙනව නේද? තියෙනවද? ඔයාලට හම්බුණාද? ඔන්න ටීචරත් එහෙනම් හම්බුණා 25ක්ම තියෙනවා. ඊළඟට බලමු. ඔන්න ඔන්න බලන්න පහෙන් පහ ගණන් කරමින් නත්තල මුළු ඇඟිලි ගන්න හොයමුලු. මට කියන්න බලන්න චුට්ටක් හිතලා. මෙතන ළමයි කී දෙනෙක් ඇද්ද? ළමයි කී දෙනෙක් ඇද්ද මෙතන? කොහමද 10යි කියන්නේ? කොහමද 10යි කියන්නේ? කොහමද 10යි කියන්නේ? එක ළමයෙකුට එක ළමයෙකුට තියන්නේ අත් දෙකයි නේද? ආ දෙක දෙක 6ක් ඉන්නවානේ. 6යි නේ අපිට තියන්නේ අත් දෙකයි. බලමු ගණන් කරලා. එක අත එක ඇඟිලි 5යි. අන 5යි 5යි 10යි. 15යි 20යි 25යි 30යි 35යි 40යි 45යි 50යි 55යි 60යි. හරිනේ නේ? අන අපි පසල 5න් 5ට ගියහම 30 එනවා. අන අපි එකත් ඉවරයම උකු ඉස්සරහට. ඔන්න ඊළඟට තියෙන පුතේ 10න් 10 ගණන් කරන්න. 10න් 10 ගණන් කරන්න. ඒ කියන්නේ අනේ තව තියෙනව නේද? අයියෝ මල් තියෙනව නේද? පහෙන් පහ ගණන් කරමින් මල්වල මුළු පෙති ගණන සොයමු. 35 කරන් බලන්න. 10 මල්වල පෙති ගණන් කරන්න තියෙන්නේ. එක පළක පෙති පහක් තියෙනවලු. මල් කීයක් තියෙනවද බලන්න. 3 4 5 6 7 8 9 10 11 12 13 14 15. ඔන්න මල් 15ක් තියෙනවලු. පෙති කීයක් තියෙනවද? 5. කොහමද 85 කියන්නේ? 75. 75යිලු. ඔන්න 85යිලු. 85යි. මල් ගණන් කරමුකෝ. ඔන්න 5යි. ඔන්න එක මලක් තියෙනවා 5යි. ඊළඟ මලට යනකොට පෙති 5යි නම් දෙකේම පෙති 10යි. ඔන්න ඊළඟ මලට යනකොට 15යි. ඊළඟ මලට යනකොට 20යි. ඊළඟ මලට යනකොට 30. 25යි. නේද? 25යි. ඊට පස්සේ 30යි.
දෙකවලට යනකොට තිස් තිස් පහයි. පහයි. දෙකවලට හතලිහයි. හතලිස් පහයි. පනහයි. පනහයි. පහයි. හැටයි. ඊළඟ මාරු පහයි හැට පහයි. හැත්තයි. හැත්තයි. පහයි. හැත්ත පහයි කියපු එකනා වැරදි ගුඩ් නේද? අන හැත්ත පහයි. ඊළඟට බලන්න. පහෙන් පහට ගණන් කරමින් මාලේ මොන මොකේද හොයම කියන්නේ මාලේ ඇති මුළු පබළු ගණන කියන්නකෝ බලන්න දැන් ඔයාලා පාට පාට ගණන් කරලා එක උත්තරයක් දෙන්න බලන්න 30යිද 35යිද 30යි 30යි හරි වෙරි ගුඩ් නයි රෝස පාටින් 5යි නිල් පාටින් 5යි ක්‍රොප් පාටින් 5යි එහෙනම් පාට 6ක් තියනවා නේද ඔන්න 30යි ඊළඟට 10න් 10 ගණන් කරමු බලන්න පුතේ 10න් 10 කීයක් තියෙනවද මෙතන අතු? 50. අතු 50. ආ 50යි. මේ ජහන්නේ අතු කීයක්ද කියලා? 5යි. 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 කොළ 5යි. පැටිය අතු 5යි. අතු 5ක් තියෙනවා. එතකොටේ අතු 5ට කොළ කීයද කියලා අහන්නේ ටීචර්. කොළ තියෙනවා 50. බලන්න එක අත්තක කොළ 10ක් තියෙනවද බලන්න. එක අත්තක කොළ 10ක් තියෙනවද ගණන් කරන්නකෝ බලන්න. මොන බලමු. 1යි 3යි 4යි 10 7යි 8යි 9යි 10යි 40 50. ඔව් බලන්නකෝ දැන් එක අත්තක කොළ 5ක් තියෙනවලු. 10ක් තියෙනවා බලන්න ඇත්තද කියලා. ඔන්න තියෙනවා මෙන්න අත තියෙනවා. ඉතින් තියා බලමුකෝ. මෙන්න මෙන්න මෙහෙම දැන් ඔන්න ඔහම අත තියෙනවා. මේ කොළ 10ක් තියෙනවා බලමු. ඔන්න ඔහම කොළ 1යි 2යි 3යි 4යි 5යි 6යි 8යි 9යි 10යි 10ක් තියෙනවද බලන්න අත්තේ කොළ 10ක් තියෙනවද කියලා බලන්න 1 2 6 9 10 ඔන්න 10ක් තියෙනවනේ දැන් ටීචර් ඇහුවෙත් අර අත්තක කොළ කී 10 කෝය කීයක් තියෙනවද කියලා 10 අත්තක 10යි එතකොට කොහමද කොළ 50ක් උනේ කොළ 50ක් උනේ කොහමද තු පහක් ආවේරි ගුඩ් නතු පහක් තිබ්බා නේද දැන් පේන්න හරි පැටියෝ දැන් තු පහක් තිබ්බා හිනා මොන 10ක් තියෙනවා හරි ඊළඟට අපි බලමු ඔන්න අපි කන්න ආස කෑමක් තියෙනව මොනවද? මොනවද? ජම්බු. හරි. 10. නෑ. ජම්බු ජම්බු බලමු ජම්බු ගහේ ජම්බු කීයක් තියෙනවද කියලා හා. ගණන් කරමු බලන්න ජම්බු ගහේ ජම්බු කීයද කියලා ජම්බු ගෙඩි ගණන් ඔන්න අහන්න. 1 හයි බලමු එක ගහක කීයද 2 3 4 5 ඔන්න බලන්න එක ගහක පුතේ ගෙඩි දෙක දෙක තියෙනවා බලන්න එක ළඟ ගෙඩි දෙකක් තියෙනවා 4 5 6 7 8 9 10 මැඩම් සීයි සීයි සීයිද සීයිද
සියයිද තියෙන්නේ? හරි. අ බලමුකෝ. ඔන්න බලමු. හරි හරි. හරි බලමු අපි. ඔන්න පළවෙනි අඹ ඇපල් ගහ මේ ජම්බු ගහ ගාවට යන්න පැටියෝ. පළවෙනි ජම්බු ගහේ බලන්න ගෙඩි 10ක් තියෙනවා. අතද බලන්න. ගෙඩි 10ක් තියෙනවද බලන්න. දෙක දෙක ජම්බු. ගණන් බලන්න. ඔන්න ඒ ජම්බු ගහේ ගෙඩි 10යි. ඊළඟ ජම්බු ගහට යන්නකො. ඊළඟ ජම්බු ගහේ ගෙඩි කීයක් තියෙන්නේ? 10යි. 10යි. එතකොට 10යි 10යි එකතු කරාම කීයද? 20යි. 20යි. ආ ඊළඟ ජම්බු ගහටත් යන්නකො එහෙනම් බලන්න. 30යි. 30යි. එතකොට කීයද? ජම්බු කීයද එතකොට? 30යි. එතකොට 100යි කියන්නේ 100යි මොකද එතකොට? දෙන්නේ කුටි 30යි නේද පුතේ? 30ක් තියෙනවා. හොඳට කල්පනා කරන්න ඕනේ. ආ ඊළඟට ඔන්න තියෙන ටිකක් අමාරු ගන්න. මොනවද? මොනවද පොත්‍රාක් එක? ටොපි ටොපි ගන්න. 10 10 කොටු ටොපි කරන් තියන. 10 20 30 40 50 60 70 80යි. 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 කොහමද 80යි කියුවේ? 80යි. හා කොහමද 80යි කියුවේ? එක කොටුවක ටොපි කීයක් තියෙනවද? 10යි. 10යි. 10වරක්. හා ඒ වගේ කීයක් තියෙනවද? ලොකු කොටු කීයක් තියෙනවද? 7ක්. කයිද? ලොකු කොටු 7යි. 7යි. 8ක් නේද? ලොකු කොටු 8ක් තියෙනවානේ. 10යි 20යි අහගන්න ඕනේ අහගන්න ඕනේ වෙන කන්ද බෑ. ලොකු කොටු 30 40. 10 20 30 40 50 60 70 80. ඔන්න 80යි කියපෝය හරි. ද 80යි කියපෝය හරි ඔන්න. ඊළඟට 10න් 10 ගණන් කරමින් මුරු කිරි තින් ගණන සොයමු. 10 20 30 40 50 70යි. ආ 70යි. 70යි. 70යිලු. 70යි. අමයා කියන්න බලන්න කීයද? අමයා කියන්න බලන්න ගණන් කීයද? කිරි ටින් කීයක් තියෙනවද? 70යි. හිමාෂ කියන්න බලන්න තේ හිකින් කීයක් තියෙනවද? හිමාෂ කියන්න බලන්න. 10 20 30 70යි. ආ 70යි වෙරි ගුඩ්. 40යි. කවුද 40යි කිව්වේ? කවුද 40යි කිව්වේ? අයි 40යි කියන්නේ පුතේ බලන්න මේ එක එක ගොඩක කිරිටින් 10ක් තියෙනවනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. නේද? ඒ වගේ කිරිටින් 6ක් තියෙනවලු. ඒ තමයි 60යි කියලා කියන්නේ. කියවෝ. ඔන්න දැන් ඔයාලට ගණන් කියන්න යන්න තියෙන්නේ. 11 ඉඳන් ගණන් කරන්න තියෙන්නේ. බලමුද? පටන් ගමුද? 1යි 2යි 3යි. හා පටන් ගමු 11. ඊළඟට 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50
හතර අනු පහ අනුහය අනු හත අනුවට අනුනවැසිය. වෙරිගුඩ් හම්මෝ නිකම් පොලේ ගියා වගේනේ ලබයි 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 කියන්නේ ඒ වගේ වැරිකොට වැරිකොට හරි ඊළඟට එනම් ඔන්න අපි යමු තව එකක් තියෙනවා අපි එදා මේ වගේවා ලිව්වා නේද අපි එදා කිව්වනේ ලියන්න 13 ලියන්නේ කොහොමද ඔන්න මම දැන් ප්‍රශ්න අහනවා එක එක නෑන් අහන්නම් කොහොමද ලියන්නේ කියලා හොඳ සයමි කියමු බලන්න කොහොමද 29 ලියන්නේ කියලා දෙකයි නමය හා වෙරි ගුඩ් පුතේ දෙකයි නමය ලිව්වම 29යි දමිදු කියමු බලන්න 51 කොහොමද ලියන්නේ 51 පහයි එක වෙරි ගුඩ් හෂලි 70 කොහොමද ලියන්නේ පුතේ 7.2 හතයි බිින්දුව හා වැරිකුඩ් ළඟට තරුක 88 කොහොමද ලියන්නේ අටයි අට වැරිකුඩ් හිමාෂ 43 කොහොමද ලියන්නේ පුතේ 43 4.3 වැරිකුඩ් 4.3 95 කොහොමද ලියන්නේ සෙතුම් 95 කොහොමද ලියන්නේ සෙතුම් 5 9යි 5 ගුඩ් ඊළඟට 67 ලියන්නේ කොහොමද අමායා 67 7යි 7යි ඈ කීයද 6යි 7යි 6යි 7යි නේ හා ගුඩ් 34 කොහමද ලියන්නේ දමිදු කොහමද 34 ලියන්නේ 3යි 4 3යි 4 වෙරි ගුඩ් 100 කොහමද ලියන්නේ හරිද හෂිනී 100 කොහමද ලියන්නේ 100ය 1.2 1.2 හා වෙරි ගුඩ් හරි දැන් මේක කියමු බලන්න සංඛ්‍යා නාමය ලියමු කියලා කියන්නේ ඔන්න 18 නේ ඊළඟට තියෙන්නේ කීයද 27 27 ඊළඟට තියෙන්නේ කීයද 44 44 ඊළඟට 49 49 අනිත් අය කියන්න මයික් ඔෆ් කරන් ඉන්න එපා 2 සෙතුම් කියන්නද සෙතුම් මයික් එක ඔෆ් කරගෙන ඉන්නේ කියන්න බලන්න මැඩම් මුට මේක පේන්නේ 15 සංඛ්‍යා නාමය පුළුවන්නේ ළඟට දැන් අපි කරේ මෙන්න මේක තමයි ඔච්චර වෙලා ඕ දැකලා තියනවද දැන් අපි රවුම් කර කර කරේ අර ගණක රාම මේ 10 එකක් 60කට කියන්නේ අහගන්නකෝ මේ එක කැටයකට කියන්නේ මේ තියෙන දණ්ඩක මේ දණ්ඩක පුතේ කොටස් 10ක් තියෙනවා බලමුද ඇත්තද කියලා ඔයාලගේ චූටි S2 ලං කරලා බලන්නකෝ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි ඔන්න ඔය
දණ්ඩකට කියන්න පුත්තේ 10 ඒවා. මොනවද? මොකද්ද මේ දණ්ඩකට කියන්නේ? 10 ඒවා නැත්තම් 10 ස්ථානේ ඒවා. මේ චූටි චූටි ඒවා ටික කියන්නේ මොනවද පුත්තේ? තනි තනියම ඉන්නවට. එකේ ඒවා. එයාල කැට කැට තනියම ඉන්නේ. එහෙනම් එයාලට එකේ ඒවා කියලා කියනවා. 10 බලන්න 10 10 10 එක දණ්ඩයි 10 එක දණ්ඩයි 1 කැට 2යි කීයද උත්තරේ 12යි 12යි හා ඊළඟට බලන්න 10 ගේ දඩු කීයක් තියෙනවද 1වා 10 10 දඩු කීයක් තියෙනවද දඩු 3යි 10 දඩු 3යි තනි තනියම ඉන්නේ 10 දඩු 4යි එතකොට 10 දඬු 3යි 4යි එකට කියනවා කීයද 4යි හා හරි ඔහම ඉන්න ඊළඟට මම අහන්නම් දඬු 5යි 10යි 5යි දඬු 5යි තනියම ඉන්නේවා 6යි 7යි 6යිද 7 6යිද 7යිද 7යි හා 7යි එතකොට කීයද කීයද එතකොට 57යි 57යි ඊළඟට බලන්න 10යි දඬු කීයක් තියෙනවද කියලා හැත්තෑවයි අර පැත්තේ එකේවා නැහැ ඔන්න එහෙනම් අපි කරමු ඒ ටික අපහු හොඳලා ලස්සනට කරමු ඔන්න ඔයාලගේ ගණන් කරන පාඩම එතනට ඉවරයි දැන් අහගන්න ඕනේ කුඹිරල ගැන පස්සේ බලමු. හොඳේ? ඔන්න ඔතනට ඉවරයි. එකේ ඉඳන් 100ට ගණන් කරලා ඉවරයි. ඊට පස්සේ තියන්නේ ගණන කරාමු. පටන් ගත්තනේ අපි ගණන කරාමු. නේ? පස්සේ දැන් ටීචර් ඔය ටික දෙන්නම් ඔයාලට වැඩ කරන්න. හොඳද? වැඩ ඒ ටික කරලා ඔන්න ඉස්කෝලේ ගියාට පස්සේ වැඩ ටික වගේ වැඩ ටික කරගන්න පුළුවන්. නේද? හරි පුතේ ප්‍රශ්න තියෙනවද තේරුන්නේ නැද්ද මොනවා හරි තේරුණාටි කියන්නකෝ බලන්න තේරුන්නේ නැති දෙයක් තියෙනවා නම් කියන්න ටීචර් කියලා දෙන්නම් ආපහු තේරුණාද තේරුණාද තරුක හා එහෙනම් ඔන්න ලබන සතියේ මේ සිංහල පොත එහෙම අරගෙන එනකොට ලස්සන සින්දුවක් පාඩම් කරන් එන්නවා. හන්දේද? මම සින්දුවක් ගන්නවා කායෙන් හරි. එන්නෝනේ හාද? කුටි සින්දුවක් කියලා මේ පටන් ගමු. එහෙනම් නවත්තමුද? බලිගිනි එහෙම ඇති නේද? තොත්ත බාබා. නං හයි බොවන් බුදු සරණයි මගේ පැටව හැමෝටම. හයි බොවන් ටීචර්. Bye, Masha.